අයිබුවන් යාළුවනේ, සියලු දෙනාම අදත් අපේ නාලිකාවට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි ඉන්නේ අද සිඩ්නි සිටි එකේ. අපි අද ඔයාලව එක්කන් යන්න හදන්නේ අඩි 200ක් පමණ පොළොව යටින් යන මෙට්‍රෝ එකේ පුංචි සවාරිය. අපිත් මෙට්‍රෝ සවාරියට එකතු වෙන ජීවිතේ පළවෙනි වතාවට. මේ වීඩියෝ එක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපි ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. මෙන්න මෙතනින් තමයි මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇතුළු වෙන්නේ. මෙතනින් ඕපල් කාඩ් එක හෝ ATM කාඩ් එක ටැප් කිරීමෙන් මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇතුළු විය හැකි. ඕපල් කාඩ් එක ගැන වැඩිතුර තොරතුරු අපි ඉදිරි වීඩියෝවකින් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇතුළු වීමේදී මෙන්ම පිටවීමේදීද මේ ඕපල් කාඩ් එක හෝ ATM කාඩ් එක ටැප් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එවිට අදාළ ගමනට අවශ්‍ය වෙන ගාස්තුව ඕපල් කාඩ් එක හෝ ATM කාඩ් එක මගින් අය කර ගැනීම සිදු වෙනවා.
අනිවාර්යයෙන්ම මෙට්‍රෝ සියල්ල සම්පූර්ණ විදුලියෙන් ක්‍රියාත්මක වන අතර මගීන් සඳහා ඉතා වේගවත් හා කාර්යක්ෂම සේවාවක් නිරන්තරයෙන් ලබා දෙනු ලැබේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය යනු පොදු ප්‍රවාහනයේ ඉතාමත් දියුණු මට්ටමක පවතින නගරයක් ලෙස හැඳින්විය හැක. අඩි 250ක් පොළොව යටින් ඉදිකර තිබෙන මෙම විශ්මයජනක අධිවේගී විදුලි දුම්රිය මාර්ග ලංකාවේ අපිට නම් හීනයක් නොවේද? 20 වන සියවසේ ගෝලීය දියුණුව මගහැරගත්ත ශ්‍රී ලංකාවේ අපිට ශ්‍රී ලංකාව තාමත් 19 වන සියවසේ නේද කියලා හිතෙන එක කොපමණ සාධාරණද කියලා මේවායෙන් අපූර්වට පැහැදිලි වෙනවා නේද? හැමදාම කියනවා වගේ මේ වීඩියෝ පෙන්වන්නේ ඕස්ට්‍රේලියාව ගැන දන්න ඕස්ට්‍රේලියාව ජීවත් වෙන අයට පෙන්වීමේ බලාපොරොත්තු වෙන්න නොවන අතර ඒ අයට මේවා අරුමයක් නොවන බව අපි දන්නෙමු. ඒ වගේම මෙම වීඩියෝ ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ අහිංසක ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ශ්‍රී ලංකාවත් කවදා හෝ දිනක මෙවැනි මට්ටමක හෝ මීටත් වඩා දියුණු මට්ටමකට ගෙන ඒමට දිරිගැන්වීමේ බලාපොරොත්තු වෙමි.
ඉදිරියටත් අප මෙවැනි වැදගත් වීඩියෝ ගෙනීමට බලාපොරොත්තු වන බැවින් දිගටම අප හා රැඳී සිටින්න. අපගේ වීඩියෝ නරඹා ලයික් කර, කමෙන්ට් කර, ෂෙයා කරන්න. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර, බෙල් සලකුණ මතද ක්ලික් කර දිගටම එකතු වී සිටින මෙන් ආරාධනා කර සිටිනවා. සුබ දවසක් සිල් දෙනාටම.